සාධකාරයක් පවත්වන්න පන්සිල් සමාධන්වීමට සූදා නම්වන්න නමස්කාරයකයන් බුද්ධන් සරනංගච්ාමි धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि दत्तमपि संघं शरणं गच्छामि ततियंपि बुद्धं शरणं गच्छामि ततियंपि धम्मं शरणं गच्छामि ततियंपि संघं शरणं गच्छामि තිසාරණ ගමනං සම්පන්නං පානාතිපාතාවේරමණී සික්කාපදං සමාධයාමි. අදිින්නාදානාවේරමණී ශික්හපදං සමාධයාමි කාාමි සු මිච්ඡාචාරාවේරමණී සික්හපදන් සමාධයාමි මුසාවාදාවේරමනී සික්හපදන් සමාධයාමි සුරාමීරය මජ්්‍ය පමාදට්ටානාවේරමනී සික්ඛපදං සමාධයාමී. තිසරණීන සද්ධිං පංච සීලං දම්මං සාධකං සුරක්හිතං කත්වා අපපමාදේන සම්පාදීත. සමන්තා චක්හවාලි සු අත්‍රාග්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදං ධම්මස්සවන කාලු අයම්බදන්තා ධම්මස් සවන කාලු අයම්භදන්තා ධම්ම සවන කාලු අයම් භදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස චක් చවුසු පටිච්ච රූපේච උපපජ්ජති චක්හු වි්ඥානං තින්න සංගති පස්සු පස්ස පච්චයා වේදන යංවේදේති තං සංජානාති ය සජානාතිතං විතකේති යං විතකේති ත පපංචේතිති ශ්‍රද්ධාවන්ත කාරුණක පෙන්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න ඉන්සී සිමෙන්ති පුද්ගලික සමාගමේ ගරු සභාපතිතුන් පවත් නන්දනය කනායක මැතිතුමන් සහ විදාාය අධ්‍යක්ෂ ගුස්ථාවෝ නවාරෝ මැතිතුමන් ඇතුළෝ අධ්‍යක්ෂක මණ්ඩ ලේ පින්නතුන් කල ඉහළ කළමනාකාරිීත්වය පින්නතුන් සහ අනිකුත් කාරිමණ් ලේ පින්වතුනුත් ප්‍රාදේශය මධ්‍යස්ථානවල සිට මේ ධර්මදේශනාව ශ්‍රවනය කරන හැම දෙනාමත් ඉතාම් ශ්‍රද්ධාවෙන් ඕනෑ කමින් යුක්තව මෙ පින් කමහා මෙලෙසින් සම්බන්ධවී සිටින්නේ. උදාවෙන වෙසක් පුර පසලොස්වක පොහොය නෙමිති කරගෙන මෙම ආයතනය සංවිධානය කරනු ලබන ධර්ම දේශනා පින් කමලෙසි නුයි මෙය නොකඩකොට මෙබන් වාතාාවරණයක් යටතේුවත් වුවමනාවෙන් සංවිධානය කරගෙන තිබෙන්නේ. වෙනදාට වෙසක් පුර පසලොස්සවක පොහොය නිමිති කරගෙන මෙමා එතනය විවිධ ආගමික වැඩ කටයුතු සංවිධානය කරනවා. නමුත් රටපුරා ලෝකයේ පුරාම පැතිරිලා තිබෙන කොරෝණ වසංගත රෝගී ස්වභාවය හමුවේ අපි හැම දෙනාම යම් යම් සීමාවන්ට අනුගතව කටයුතු කළ යුතු නිසා මේ විදිහට හුද කලාවේ වුවත් පින්කමක් සිද්ධ කරන්න මේ ඇත්තන් කල්පනා කළ එප බෙහෙවින්ම අගේ කරනවා මෙරට තිරසර සංවර්ධනය උදෙසා පුරෝගාමී මෙහෙවරක් සිදුකරනු ලබන සිමන්තිී පුද්ගලික සමාගම දේශී වශයෙන් අපේ රටේ දුගී දුප්පත්කම දුරුකරීම සඳහා සමාජ සංවර්ධනය සඳහා සුවිශාල ජාතික සාමාජික මෙහිවරක් සිදුකරන ගමනය තමයි මේ කාර්යමන්්ලි හැම දෙනාගේම අධ්‍යාත්මික සංවර්ධනය පිණිස එවන් ආගමික වතාවත් සූදානම් කරන්නේ. මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා බුදුහාමුදුරු ගැනත් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධරමය තුළින් අපේ ජීවිතය ගොඩනගාගන්න කොහොමද කියන කාරණයක් පිළිබඳව කරුණුට එකක් විස්තර කරල දෙන්නයි බලාපොරොත්තුවන්. ඔබෙන් ඇැවුත් වෙසක් පෝය මෙච්චර වැදගත් වෙන්න ඇයි කියලා බොහෝ දෙනා කියෙන උත්තරයක් තමයි සිද්ධාර්ථ කුමාරිය ප්‍රදිච්ච දවස සිදුුවත් මහභෝෂතාාණන් වහන්සේ බුදුවෙච්ච දවස සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවස වෙසක් පෝය එනිසා තමයි වෙසක් පෝය අපිට මෙච්චර වටන්නේ කියලා කාරණ ඇත්තැයි. හැබැයි වෙසක් පෝය අපට බෞද්ධය විදිහට මෙතරම්ම වටින්නේ සිද්ධාත කුමාරය ඉපදිච්ච නිසාමම නෙවෙයි. බුදුහාමුදුරු පිරිනිවන් පාපු නිසාමමත් නෙවේ. සිද්ධාර්ථ මහපෝෂථාණන් වහන්සේ බුදුවෙච්ච නිසා. දැන් හිතන්න මුොහොතකට වෙසක් පූේදවසි ඉපදිච් සිද්ධාර්ථ කුමාරය බැරි වෙලාවත් බුදු නැත්ත නේද. එහෙම නම් අපි මේ විදිහෙට බණහන්නෙත් නෑ මේ වෙසක් උත්සව සමරන්නෙත් නෑ. ඉන්දියානු ඉතිහාසේ තුළ ඉතිහාස කතාවක් ලිය වෙයි මීට වසර දෙදහසයිසිගානකට ඇත් ඉතිහාසේ සිද්ධාර්ථ නමින් ශා්‍ය ජවංශයේ රජකුමාරයෙක් ඉපදිලා රජකම් කරලා මැරි ගියා කියක හැබැයි එදා ඒ ඉපදිච්ච සිද්ධාර්ථ කුමාරයම් ලෝතුරා බුද්ධත්වයට පත්වූ නිසා තමයි ලෝක මට්ට මෙන් ඇග එන ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බවට උන්වහන්සේ පත්වනේ. එනිසා ඒ සිද්ධාර්ථ තාපසතුමා ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා ඔබ අප වෙනුවෙන් දේශනාකර පු ධර්මය ඔබ අපේ ජීවිතයට ගලපා ගත්තොත් අන්නේ බුදුවරයකුගේ පහළවීමෙන් හැබෑ ප්‍රතිඵල අප විසින් නෙලා ගත්තා වෙනවා. එනිසා එකට ගැලපෙන ධර්මදේශනාවක් මමද කරන්න.ඒ සඳහා මම් භාවිතා කරන්නේ මජ්ජිමනිිකාය මූල පන්ාසකෙහිතෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම, මධු පින්්ඩික සූත්‍රය තියන්නේ මජ්ජිම නිකායේ මූල පන්නාසකි. හොට බණනාන්ඩ වන බණනිවරුණ අහ ොනොද කිව්ල තට උතර දෙන්නත් තෝරම් සභාපතිමා අධ්‍යක්ෂක වන්ඩල ප්‍රධානයින්න අද එතන. එතකොට මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන කාලි බුදුහාමුදුරු වැඩ හිටියේ පෙන්වන්නේ කපිලවත්තු නුවර පිළ ට සිංහල කියනක තු දන්න ක ඩක්කය මංු දව්වක් කරන්න කපිල කියන වචනේ විධාර්ථවත් වචනයක් ඒ අත කබුලා කියන තේරුමත්යනවා කෙම්බුල්ත් නොවර කෙබුල්වත් නුවර පන්සලක් තිබුණ එ පන්සල හදල තිබුණේ නුග ගහක් ළඟ ගොඩාක් කියලාවට අපි ලංකාවිත් පන්සල්ට නම්දානකොට ආසන්න හේතු යුදාගන්න ඕනේ නේද ගොඩක් වෙලාට දැම් බලන්න බෝධිපුෘක්ෂයක් ළඟ පන්සලක් හැදුවත් ඒ පන්සලට ගොඩාකිලාවට නමදානය මොකක්හෙලද බෝධි රක්කාරාමි කියලා නේද ගඟක් ළඟ හැදුවත් ගොඩක් කියලාවට දානේ ගංගාරාමි කියලා මෙහි තමයි වැැවලඟ බීර රැවලළඟ හතල ගංගාරාමි කියල දවතින්නේ හැබයි ගංගාරාමි කියල දන ගඟක් ළඟ හැක දූත් කො ඩක් කියලාට වැවක් ලඟ හැදුවත් වාපිකාරාමි කියලදානො ජයවර්ධන මහත්‍යය හැදුවත් ජයවර්ධනාරාමි ගුණවර්ධන මාත ඇතු ගුණවර්ධනනාරාමි න ඒක නායකාරාමි කිය රත්ත දන්න පුලුව ඔන්න එතකොට ඒ වගේ පන්සල් තියනවා දැන් අද කයි පන්සල තියෙන ඇන් මැතිනිි හදපු පාන්සල න ඇලන් මැතිනි ආරා විහිිලති ඒ වගේ මන්දැක්ක දැන් අවුරුදු පහලෝකට විතර කලින් නොගකුට දෙල් කඳ හන්දිිය තියෙන්නේ ඒ දෙල්කඳ හන්දයදලා රත්වන පිඩිය පැතර යන ොල්ලස්කම්පැතරයන පාරේ අයිනේ ඇලක් තියෙනවා ඒ ඇලායින හෝටලයක් හදල දෙබුණ දැන්න නෑ එක ඉස්සරයේ හෝටලීට නම දාලා තිබි හොටේල් ඇලයිනා කියලා ඇ ඉන තියෙන නිසා එතකොට අන්නේ වගේ ආසන්න හේතු යොදාගන්න ගොඩක් ඉතින් දැන් මේකිම්ඹුල්වත්නුවර හදපු පන්සල හදල තිබ්බේ නුග ගහක් ළඟ නුගගහට පාලයෙන්ගේනවා නිග්‍රෝධ කියලා එතට පන්සලමුකක් වෙන්න නග්‍රෝධහර බුදු හාමුදුර වැඩහිටි කිම්ඹුල්වත්නුවර නිග්‍රෝධහරාව දවසක් බුදුහාමුදුරු උදේ පාන්දරින් පිබිදිලා මුව සූදාගෙන පාත්‍රයත් අතින් අරගෙන ගමට පින්ඩ පාත වැඩිය. එහෙම පින්ඩ පාත වැඩම කරලා උදේධානය වලඳලා පසුබතින් වැලකුණා. මොකද පසුබතින් වෙලුණා උදේධානයවැළඳවා පසුබතින් වැලකුණා එකන්නේ දවල්ට දානය වැලඳ වෙන. ඇයිඒ. පිනතිි බුදුරජාණන් වහන්සේ. දවසකට දානය වලදන්නේ එක වේලයි. ඒක උදේවෙන්නත් පුළුවන් දවල්වෙන්නත් පුළුවන්. උදේවලඳුවත් පසුබතින් වලකෙන දවල්ට වන්දන්න. දවල්ට වලදන්න හිතන් ඉන්න නම් උදේට වලදන්නේ කැඳවගේ දෙයක් වලඳ ලින්නවා. බුදු හාමුදුර එක වේලයි හාමුදුරුවරු දෙවේලයි ඔයත් තම තුවරුටම කන්නේ මට මතකයි අප ආචාරයෝත්තුම අගමහා පණ්ඩිත මඩිහි පංාසිය මහානායක වාහි පාණන් වහන්සේ. දවස්සල මහරගම ධර්මායතනයට පැමිණිෙන දායකයන්ට නිතරම කියනවා. අප ජන්ද්‍ර මහත්‍ර මතක ඇති පොඩිකාලිඉඳල ධර්මායතනය සරු කර නිසා ඉතමයි මූලිකදේ සතියකට සැරයක් සතියකට සැරයක් රෑට කනයක නවත්තා ඔය තු තුොන බලන මේ වෙසක් සතතිවත් පුළුවන්ද බලන වෙසක් මාසේ. රෑට කනයක නවත්තලි කෑමට වැයවෙන මුදල් එකතු කරන්න මහන එකහන්දුරයි කැටේට නමක් දීල තිබුණා. ආත්ම සුක්හ පරිත්‍යාග අරමුදල කියලා. ආත්ම කියන තමන්ගේ සුක්හ කියන සැපය. පරිත්‍යයාග කියන අතහරරි නෝ රෑට කණක සැපයක් න එක හින්ද හන්සේල කන්නකෝ මරි නේද. එතකට අන්නේ සැපය සතියකට සැරයක් අතහරින පරිත්‍යාග කරනවා. ඒ අතහැරලා ඒ සැපය වෙනුවෙන් කැප කරන මුදල එකතු කරලා අරමුදලක් ගොඩනගන ඒගට තම ආත්මසක පරිත්‍යයා ගරමුදලකින් ආයතන මට්ටම ුණක් පුළන් ගොක්කරන්න එතිව ඒ විදිහට සතියකට සැරයක් නොකා සල්ලිය එක තුළ කෑම අපිහිතම රුපියල් පණහක්වේ න සීියක්ක න රුපිය සේ එකත කරන්න එකතු කරලා අවුරුද්ධකට සැරයක් හොඳ පින් කමක් කරනවා ඉගන ගන්න දක්ෂතා තියෙන දුප්පත් ලමයකුට පාසල්යන සපතු දෙක කරන්න දෙෙන ස්කූල් බෑග එක කරන්න දෙනවා ශිෂ්්‍යත්වයක් දෙනවා එහෙම නැත්තං බෙහෙත් හෙත් ගන්න අපහසුතා තියෙනයට බෙහෙට්ටිකක් ගන්න සල්ලිටිකක් දෙනවා මොන තරන් දේවල් කරන්න පුළුවන් එහෙමත් නැත්තන් තමන්ගේ උපන්දිනය වගේ දවසකට මැරන්නේ යන සත් උනිදහස් කරනු න ැ උපන්දිනය කියල කියන්නේ ජීවතය ති චෞු ගාන අවරුද්ධ ගෙවිච්ච දවසනි හරි වැලුත් ආයු ගෙවෙන දවසට ආයු වැඩිෙන පින් කමක් කරන අභේධානයක යන උතුම දානය එතකොට අන්නේ ඒවාගේ සත්තු නිදහස් කරන අවුරුද්ධකට සැරයා එතකොට අවරුද්ධකට සැරයක් සත්තු නිදහස් කරලා අර කැටේ සල්ලි තව එකතු වෙල තියෙනන වැඩෙන් සත්තු නිදහස් කරන්නම ඔන්නම් දෙවැනි හේතුවුත් යොදාගන්න පුළුවන් මකද විවාහ වෙච්චාරනම් පුළ වෙඩිින් ඇනිවර්සරිය එක දවසට සතෙක් නිදහස් කර නේද නිදහස ඇති විච දවස රගන සතතික නිදහසක දන් කියල හිල කරන්න පුල්ලාඟවන්න ඉති කිසිස තත් පින්නන බුදුහා මුදුර එකවේලනය වලදන්නේ පසු බතින් වැලකිලා විවීක සවුවෙන් ගහක් මුල වැඩ හිටිය ඒ ිට්ටුව තියනවා මහා වනය කැලෑවක් කැලෑව ගහක්පුල වැඩහිටිය. එහෙම වැඩයින්න කොට ඔතනින් ඇවිදගෙන යන්නවා ශාක්‍යවංශිකය එයාගේ නම් දන්්ඩ පානය අනමාතික යන්න. දණ්ඩ කියන්නේ ලීයට පාණි කියන අතට මෙය කොහේ ගියත් සිරිතා ඉදිර ලී අතන් අරංගයා එනිසා මිනිස්ු යාට දන්්ඩපානයගල නමදාළ දෙෙබුණු දණඩපාන ශාක්‍ය වංශිකෙ එකැන බුදු හන්දුරග ඒය ඉතින් හරීම අඩම්බර කාරයෝ ශාක්‍ය වංශිකයෝ කියන්නේ. ඩණඩපානී බුදුරජාණන් වහන්සේ දැකලා එතින්ට ඇවිල්ලා අර ගෙනාපු ලීය බිමගහල හිට හිටවෙලා ඒක එල්ලී ගෙන බුදුහාමුතුරුවන්ට ගෞරව වෙන තාලටිහාට මෙ හාට කැරකවික හිටිය දැම් බලන්න ඔය ඇත්තන් කොච්චර ගෞරවයකින්ද පිතන ඉන්නේ නද මේ ආයතන ප්‍රධාන නොක්කෝම මේ බිමවාඩි වෙලා බොහෝම අනතිමානය ගුණේහි පිහිටල් මුන්තරන ශ්‍රද්ධාවකින්ද මේ බනහන්නේ ඇයිඒ මේ වෙලාවි අර මානය ඔක්කෝම යටවෙල තියෙන් අ ඒ හිමේ මාන්නාධික පුද්ගල ම බුදුහා දුරන්ට වන්දන්නෑ කියලා කල්පනා කළ ඒ මානයෙන් ඉන්න කොට හිතේ ලොකුකම තියෙනකොට අපි අන අනිත් අයට ගරු කල යුතුනෑ කෙරක තැම්මන් මේ දැක්කා මේ විධායයික අධ්‍යක්ෂක තුමන් ගස්ථාව නාවාරු මහත්ම බොහෝම ගෞරම වැඳගෙන හිටය පන්සිල් සමාදංගන වෙලාටම ඒ අනුගතවීම කොච්චර වටි නෝදේක ඒක හරියට ිෂේට් කරන්න ඕන අගේ කරන්න ඕන වැඩක ඉතින් අන්නේ ඒවාගේ මේ මානනාධක පුද්ගල හෙමිහිත නෑ එයා මොකදකළේ අර විදිහට අගෞුරුව ඇතිවෙනතාට කරකැවි කැවි බුදුහා මුදුරුවන්ගේ ඕනුවට එ පාාවට ප්‍රශ්නයක් වා කද ප්‍රශ්නය කිංවාදී පණ සමනෝ කලු භෝගූතම කිමක් හායි සබ්‍ය සිංහල පරිවර්තනය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වනාහිකිනම් වාදියෙක්ද එම කිවහන්ට බර වැඩි නේද සරලව තේරෙන විදිට ඇවත් බුදු හාදුරුවේ මොනො කියෝ කියතු ඇවි බණ කියනෝ කියල මේ හැම තැනම ඇවි වි කියවනවා ඇත්තට මොනොදුච්චරයේ කියන්නේ කියල් දම හැව අන්නහම හපු ප්‍රශ්නයට බුදු හා මුදුරු පෙන්වන්නේ තමන් කවද මොනොවද කරන්නේ කියලා කරුණු පහකින් විස්තර. තිම වෙක්කාල හොඳදයි දු හා දුර කුදකිල් දන ගන්න න ොනෝද කරන්න කිය තියෙන්නේ කියල දෙනගරන්න එකෙකට ඒ දැනගත්හම අපිටත් පුලන යනු ඇසිරින් එනිසා මම මාතෘුකාවතූරගත්ත බුදුරජාණන් වහන්සේ දණ්ඩ පානට කියනවා අහංන්න කියේනචිලෝකයේ විග්ගයිහ තිට්හද මන්න න කාතකත් පැටලින්නේ යන්නේ මං කිසිම කෙනෙක් එක පැටලන්නේ නෑ මං අන්නයට කියන්නේ නො පැටලී ඉන්න කිය. පලවින එක පැටලෙනවා කියල කියන සාමාන්‍යි කතාවරග න නමකල් රඩු කරනවා කියන නේද රඩු කරනවා කියනෙ එකෝ ගහ ගන්නෙකු බෙන ගන්න ක රඩු කරන කරමි ඒක අපි සමාජයට පෙන්වෙන ස්වභාවෙන ගැටීම අපි ගැටෙනවා කියල ව හම වචනයෙන් ගැටෙනවා ක්‍රියාවෙන් ගැටනවා හැබයි වචනීෙන් සහ ක්‍රියාවෙන් ගැටන කලින් තව තැනක ගැටනවා ඒක හෙද මනසින් ගැටනවා හිතින් ගැටනවා. අන්නේ ගැටීමට කියන පටිග කියලා තරහා එතකොට මම කාර්තකවත් ගැටන්නේ නෑ පැටලන්නේ නෑ කියන අදහසම කදද මම තරහා නැතිකරපු කෙනෙක් දවේශය නැතිකරපු කෙනෙක් මම දවේශය නැති කරගන්න කියලා අනිත් අයට උපදෙස් දෙන කෙනෙක් අන්නේ විදිර කවුරු හර කෙනෙක් අභ්‍යන්තරයේ තිය දවේ නැතිකරගත් ත් කා සමගින්වත් පැටලෙන් ඇතුවයි ඉන්න පුළුව බලන් කොච්චර වටන ප්‍රකාශයක් එතකට කාතෙක්වත් පැටලින් නඇතුව ඉන්නයි බුදු හාමුදුර අපිට උප දෙෙස්තීලති සමහර ඉන්නවනි කාතෙක් හරි පැටලෙන්න්න නතන් එදාටනක ඇඟ කහන වගේ න කොහෙන් හරි කොනක් කල්ලගන්න ර්ඩුවක් පටන්ගන්නම් බලාගෙන ඉන්නයි කොච්චර නවා එහෙමයට හොඳයි ඉන්සීකේ වැඩගලත් තෙල් සස්ථාවයි වාකකිපිටේ ද වහ ඇවිලෙන සුළුයි කියන. නද එහම ඇවිලෙන්නම බලා සිටිනා සිටිනෝ. බුදුහාමදුරු දේශනා කරනවා කුද්ධෝ අත්හං නජානාති කුද්ධෝ ධම්මන්න පස්සති. කේන්තිගේ මනුස්සයාට කළයුත්තතේරෙන. හලයුත්තතේරෙන්නේ. කේන්තිගේ මනුස්සයකුගේ වටිනාකඟක්කුම ගිලිහෙනෝ. එයා ආවේගශීලී වෙලා දරදර්ශීව කල්පනා කරන්නේ නැතුව ඒ මොහොතට එන සිතිවිල් ක්‍රියාත්මක කරන්න ගිහිල්ල විනාසවෙලේ මෝ. එනිසා අන්නේ දවේශය මහා භයානක චෛතසිකයක් සිතිවිල්ලක් ඒක හිතේ තියන්න කම්ම තමම්මයි පිරිහෙන වෙන කවුරුත්නෙවෙයි. එනිසා පුළුවන්තරගේ දවේශය ආදීනව දැක දැක ඒවා ළඟතියාගන්න නැතුූ දුට්ටු සැනිං ඒවා අඳුනගත්ත සැනින් හිටින් බැහර කරන්න වෑ යම් කරන්න කල බුදු හාදුර අපට ගන්නනුම්. දැම් බලන්න පෙන්වත්න්නේ අපි කොහේ හරි ගමනක් යනවා එ ගමන අපිහිත අඳුරු වෙලාවක යන්නේ. ඔහම අඳුරේ ගමනක් යදි අපේ කකුලට කවු හරි සතෙක් බල්ලෙක් ඇතකට ජරා ගොඩක් පෑගෙනවා. එහෙම පෑගනොත් ඔබට නම් පෑගුණේ ම කද කරන්න කාලිගට පස්ස එ මෙහම ටික් පෑගුණේ මන්න ඇත ඔටි අති විික්චාව කියලා ඉවසගෙන න්නෝත් නෑ පෑගිච්ච වෙලාවිඳල වටපිට බලනොෝ ගොහෙද අතුල්ලන්න දැනත් තියනෝොද කියලා නේද තනකුල යන එතන අතුළලනො පස් ගොඩේ තුල නො අතුල්ල අ තුල්ල දිගටම ගහිල්ලා ටැප්පකත්දැක්ක ගමම්ම ඇරලා අතුරදාල හෝදනවා සබන්ධනෝ ඩිට ලුදානෝ ට පස පොඩ්ඩක් පොෆියුන් ටිෙකුත් ගහල ස්ප්‍රේකල්ලියල්ලා නයයි ලංකල බලන කඳ තාම තියද කියලා. දැම් බලන්න ගත ලඩ කිලිටි උුණහාම ගත පිරිසිදු උනහම පිරිසිදු කරගන්න තියෙන උනන්දුව කොච්චරදනේ ගතනංම කදදගුණු ශරීරේ මැරෙනකොට දාල යන එක හිත එහෙමද හැබැයි හිත කිලිටි උන්නහාම ඔබ අපි එලසින්ම කැපවෙනවදේ හිත පිරිසිදු කරගන්න හිතේ නරක සිතිවිල්ලක් ඇති වූ සැනින්ම ඒක අධ්‍යාත්මිකව පිරිහෙන්නේ මම මේ භවේ විතරක් නෙවෙයි ගේ සංසාරගමනත් විනාශ වෙලා යන්නේ මේවාගේ සිතිවිලි නිසා කියල තේරුම් අරගෙන අපි සැනිං ඒ නවත්ත ගන්න වැෑයම් කර නෝද ගොඩක් කලාවට නෑ අපි භෞතික අංශයෙන් පිරිසිදු කරගන්න උත්සහවත් වනත් අධ්‍යාත්මිකෝ අපි කලිටි වෙලාන අන්න එක ලොකු වරදක්. ඒ නිසාි පුලුවන් තරන්ගේ නරක සිතිවිලි අඳුනගත්ත සැනෙන්ම ඒවයින් තමන්ට වෙන ආනාර්ථය විනාශය කල්පනා කරල වහාම වහිතින් අයින් කරගන්න වැෑයම් කරන්න ඉතිං එනිසා දවේශය කියනෙ එක පුළුවන් තර උපරිමින් අඩු කරග දවේශයෙන් කටයුතු කරන්න ගෙහිල්ල මහ උගත්තු පවා මෝඩකං කරන අවස්ථාතිය මහපු කතා අවත්තය නවාඇල්බටයින්ස්ටයින් කෙනෙ ලෝකෙ පිළිගත්තු මහා විද්‍යවතෙක්නේ එතුමාගේ ගෙදර පුංචි කාමරයක් තිවනලු එ කාමරී තමයි යාව විශේෂ පර්යේෂන වැඩිහෙම කරන්න දවසක් කාමරීට වෙල දොරවාහගෙන ඉතාම වැදගත් වැඩක් නිසල්මනය කරක්දී මේ කාමරේ දොර පහුරු ගාන සද්ධයක් ඇහෝ නොලො ති ඔකම වැඩිග නවත්තල හිල දොරඇල්ල බලනකොට පූසෙක් ගෙදර ඇති කරන පූසකුයි පැටියකුයි පූසයි පැටියයි තමයි මේ දොර පුරු ාන ොක ද කාමරේ ඇතුළටින් මෙයා තුරට ඇරල්ල කාමර ඇතුළට අරගෙන යි ොරවාහල වැඩි කරගෙන ගියල්වර්ද තවටිකින් ආයි අර පූසයි පටේ දොර පහර ගහනු ලියටයන් මහා වැඩක් බරපතල වැඩක් අවධානින් කරින්දදී අමතර වැඩ කරන්න එනකොට සාමාන්‍යකයින්තිත් යනවනිකයින්තිය පාලන කරෙන මෙයා එකත් කරාලු ආයි පැබාගෙන්තු දොර පවුරගානුල ඇතුළටේ මේක මහ කරදරයක් බවතේරුන්ගත් ඇැබේ ආදරයට හදන පූසයි පෙටියයනි ගහන්නත්ද මේ දෙන්න කැමැති නිතරම කාමරයේ ඇතුළට එන්නයි පිට යන්නයි මේකට ොරෑරරඉන්න දෑ නිසා දොර වහල තියෙද්දිම ඕන වෙලාග පූසටයි පැටියටයි ඇතුළට එන්නයි පිට යන්න පුළුවන් ීර මොකකිරි උපක්‍රමයක් යොදන්න ඕන කිය කල්පනා කල් කේන්ති පිටමදැ විසඳුමක් බලනො එහෙම විසඳුමක් කල්පනා කල් කළ අන්තිවෙන මියාමකද කරේ අ දොර වහල තියද්දිම පූසටයි පැටියට ඇතුළට එන්න පිට යන්න පුළුවන්ගදයට අර දොරේ ලොකු පූසට යන්න ලොකු හිලකයි පොඩි පූසට යන්න පොඩි හිලකුයි හැදුව. හදල දොර හල තවූ. ඒක තමයාගේ විශසඳෝ. ඒ ඇන්නම කද. ඒඇඒ මහා විද්වතාට තේරුුණේ නෑ. මකද තේරු නඇත්. ලොකු හිලක් හැදුවම පැඩටියටත්ේගේ රිගන්න පුළුවන් කියලාවා. නේද අන්න බලන්න නොගැල වෙන අනවශ්‍ය වැඩක් පඩි පොඩිහිලකුත් හැදුව දොර නිකන් නාස්තිික කලද. කේන්ට ගිහාම මිනිස්සූ. ගන්න තීරණන්නේ වගේ. එනිසා ඔබට පාලනය කරගන්න බිරි ආවයකයකින් ඔබ පිඩාාවවි දෙෙන ඕන තරහක් ගිහිලින්න වෙලාවටනං ජීවිතය සම්බන්ධ ආයතන සම්බන්ධ වනත් වැදගත් තීන්දු තීරණවලට එසැනින් එළඹෙන් එපා. බෝම කල්පනාකාරි වසිල්ලෙෙන් එක පාලනය කරගෙන තමයි කටයුතු කිරින් වැදගත් වෙන්න. එතොට පෙන්වත්න්නේ අන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපට උගන්නඕනවා පුළුවන් තරං දේශය පාලනය කරගන්න කේන්ති අඩු කරගන්න ඔන්න පලවිනි එක එළඟට දෙවනනිකාරණේ දැ මේ මොකීක ඇවිදින්නගේ හු ප්‍රශ්දන උත්තර දෙවනයක. අකතං කතෙන් අකතං කතන් ගැන අරකුණේ කොහොමද මීකුණේ කොහොමදගේ හොය ඔහොයා යන්න කෙරෙකු එහ මොහය ොයා යන්න එාහිල උපද දෙස් දෙනවා කලෙකු දැක කියන්නවලකට සරල වචනය ? දෙ සමහරුන්ගේ වැඩේ මරකුණ කොහොමද මේකුණ කොහොමද කියලලා ඔෝ ොයායයින්න මොහ ොකති ඕපදූ පොහයනෝක නේද ලංකාාවනන් ගොඩාකයි පඩි නැතිව කරන එකම රස්සාවා දනුන්ගේ ඔපදදුූ පොය හෝය තැන්තැන් වල වාර්තාක ඉස්සරනං ඔය පොල්ලත්තු හිටන්නන්නේ ගොඩුගල කඩන්නයි කියලා වතු ගාන හිලට බ දුපු පතුරුවන්න දැන්හහි මාන්සි ෙන් ඔන්න ටෙලිෆෝන් තිේෙන නේද එස්ම සරහා ඕපදූපයවන්න පුළුවන් අනුන්ගේ ගොසිප් පතුරුවන්න පුලන් සයිටස්තේර ගොසිිප් සයි ප්‍රධාන මාධ්‍යයතන වලින්ම පවත්තගෙන අනයෝතිය නො කොච්චර ගොසිිප්ස් කියන්න මනුවද කුණු වෙනදේවන්නේ නේද ඕප දූප කියැනෙක් කුණු අනුන්ග කුණු හාරන්න හාරන්න ගඳ දැනෙ තමන්ට වෙන කාට වන්නේවෙ අනුන්ගේ නරක හිතන්න හිතන්න නරක්වෙනි තමන් හිත ඇයි අපිහෙම දැන දැනත් එහෙම විහින් වෙනසෙන්නේ එනිසා ඒවයින් අපි අපිට වෙන අනර්ථය හානිය තේරුන් අරගෙන පුළුවන් තරං ඔය අනුන්ගේ ගැන හොයනොවට වැඩිය. බුදුරජාණන් වවාන්සේ හැම තිස්සම අවධාරණය කරන්නේ අත්තා නං ගවේසයාද තමංව ගවේශනය කරන්න තමන්ගේ අඩුපාඩ දුර්වලකං බලන්න. පෙන්නතුින් ලෝකඉන්න හැමෝම වටවෙලා ඔයාවැරදිී ඔයා වැරදී කිය අපේ වැරදි පෙන්නුවත් අපේ වැරැද්ද දකින්න අපි නියතමානීවෙනි නැති තරමට ට කවදාවත් නිවැරදිවෙඩ බෑ. මම හරිය කියලි හිතාගෙනඉන්න මනුස්සේයට කවදාවත් නිවැරදිවෙඩ බෑ. මගේ අතිනුත් වැරදි විය හැකි මට නොපෙනෙන වැරදි අන්නය මට පෙන්නල දෙනවා වෙන්න පුළුවන් කියලා තමන් තමන් පිළිබඳ ප්‍ර්‍යවේක්ෂණයක යෙදෙන කෙනාට තමයි වැරදි අඳුනගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරන් අනුන්ගේද ඕපු දූපු හොය හොයායින්නතු මන් ගැන හොයන්න කියන මේ බුදු හාමුදු රන්ගේ බුදු වදනට අනුව අපි හැසිරෙන්ටෝ. ඔන දෙවනි කාරණය ඕපු දූප හොයන්නේ නෑ හොයන්න එපාකිලු ප්‍රදෙස්තනවා තුන්ගනි කාරණය චන්න කුක්කුච්චන් බුදුහා මුදුරුව චින්න කියනෙසිදලූ කුක්කුච්චන් කැන කුුස්න කුස්ැනන සැක සැකසිදලූ කෙනෙක් කුමක් සම්බන්ධවද තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධරමය සම්බන්ධය ඔන්වහන්සේට සැකයක් තිබුණ නෑ ඇයි සැකයක් තිබුණ ඇැතති උන්වහන්සේ ධරම මේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කර ගත්ත නිසා ඒ ප්‍රත්්‍යක්ෂ කරගත දහම පිළිබඳ න්වහන්සට සැකයක් නෑ. පිෙනතිනි සැකේ ඇතිවන්නම නොදන්නකව නිසා. අවබෝධයට පත්වෙච්ච කෙනෙකුට දැනුවත් වෙච්ච කෙනෙකුට සැකයක් ඇතිවෙන නෑ. ධරම මේ ප්‍රත්‍යක්ෂ කරගන්න කියල බුදුහාමුදුරුව අපිට උගන්නවවා න නිසයි. මේ දහම තුළ තියෙන සුවිශේෂත්වයක්ත් ඒකයි. මේ දහම හඟවල පෙන්වන එකක් නෙවෙයි මේ දහම විවෘත කරලා පෙන්වන එක ඒහි පස්සකෝ එන්න බලන්න හොරක් බොරුවක් වංචාවත්තිය නන එන්න බලන්න කියලා හෙම පෙන්නන්න නෑ එහෙම බලන්න දෙන්න මං කියද පිළිගන්න කියල තදනීදයේ දද්දාලා ඒ ආරක්‍ෂාවදානවම් මිසක් එහෙම ඇවිල්ල බලන්න කියල කියන්නේ ෑ ඕපනයක තමන් ජීවිතයට මේ ගලපගන්න ච්චත්තවේදී තබ් නුවන තියන විසින් තම තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න කියල මේ දහම කියන්න එනිසා බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගත් ධර්මය පිළිබඳ සැකයක්නෑ ඉතින් අපිටත් කියන්නේ නිසක භාවයට පත්වන්න නිසක භාාවයටට පත්වෙන නමුකද කරන්න බුදු හාන්දුරු තම ෝක වේ හිට සාදු කියල එහම පිළිගන්න නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළත් හොමදම මේ එකක මගේ ජීවිතයට ගලපගන්න කියල විමසුම් නුවනින් කල්පනා කල බලා අන්න එහෙම වෙනකොට මයි තමගේ හිතේ සැක සංකාඩු කරගන්න පුළුවන්කම තියෙන් ඉතිං සැකය කියල කියන්නේම පෙන්වත්න්නේ අනුන්ට බෙහෙත් කරන්න පුළුවන්ගේ එකක් නෙවේ සැකයට අපි පාලි වචනයක් තියන විච්චි කිච්චා කියලා හ දැකල් ඇති පරණ බෙහිෙත් සාපපු වල ගහල තියන වචනයක් ිකිත් සාගාරය කියලා දැකල් තියෙන ඕන නේද චිකිත්සාාව කියන්නේ ප්‍රතිකාරය කියන එකයි වී කියල ගැන නෑ කියන එකයි විචි කිච්චා කියන ප්‍රතිකාර ණය කියනකයි එතකොට සැකයට ප්‍රතිකාර අනිත් අයටද දෙන්න බෑ ඒ තමා විසින්ම ඇති කරගත යුතු මානසික ස්වභාවයක් සුවපත් කරගන්න සැකේ නැතිකරගන්න හැකියාවවතියෙන තමන්ටයි සැකේ නැති කරගන්න නම් කදවන්න හුණ තමන් හැම අන්සේ මදාලංසවලින් දැනුවත්වෙන්ට ධර්මය පිළිබඳව යමන් තමන්ට සැකයක් තියෙනවනම් ඒ සැකේ ධර්මය වරද නෙවෙයි තමන් හරියට ධර්මය දන්න නඇති කමයි එනිසා අන්නේ ධර්මීට සමීපවෙන්න්න කියලා බුදු හාමුදුරුව අපිට උගන්නවනො ඊළඟට තුන්වෙනි හතරවෙනි කාරණ දැ කාරණ තුනක් කිව්ව හතරවෙෙන එක තමයි භවා භවේ වීට තන්හං සත්වයා භවයෙන් භවේ සැරිසවරවන්න ප්‍රධාන හේතුව තමයි මකක්ද තන්හාාව බුදුහාමුදුරෝ තන්හාාව නැති කරපු කෙනෙ. වීත තන්හ පුද්ගලේ. තන්හාව නැති කරන්නේ හෙල් උප දෙෙස්සේ වා බුදුහාපු. මකද සත්වයාම් නිිකින් දිගට බවෙන් භවය සැරිසරන්න වැඩමක්කත් නිසා නැවෙයි තන්හාව නිසා. එනිසා මේ භවගාමී තන්හාාව නැතිකට ගන්න කියන එක බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපිට පැහැදිලි කරනවා. තන්හාාව කියලකි උහම ගොඩාක්කයි හිතාගෙනඉන්නමී. ල් දරුවල් වතු පිඩි ඉඩකඩක්ම් මිල මුදල්ලාදීට තියෙන තන්හා කියලා එකත් තන්හාවත් තමයි නමුත් පින්නතුන තන්හා කියල කියන්නේ මේ ලෝක ධර්මතාවයන්ට තියෙන බැඳීම මොකද ලෝකය කියන්නේ දැ ලෝකයේ කියලකිව්හම අපිට එක සැරේටම මතක් වෙන්නේ මේ ග්‍රහවස්තුව පෘථ විගෝලය වගේ එකක් එමන මේ ලෝකයේ තියන රටවල් ැයි ඒ ්‍රහවස්තුව තුළ ඔයි ලෝකයේ තියන දේවල් තුළ තියන ඒ සමස්තේමනවාද ලෝකය කියලා කියන වෙනමොකක් අත්න වේ ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නහයට දැනෙන ගඳ සුවන්ද. දිවට දැනෙන රස ශරීරයට දැනන ස්පාර්ෂ සහ සිතට දැනෙන සිටවිලේ. ඔයින්තර ලෝකයක් කොහිවත්නෑ ලෝකෙ කොත්තන්න සැරි සැරුවත් අපිට අත්මවි ඉන්න වෙන්න මන්න මේවා. ත මෙන්න මේ කියන කාරණාවන් කෙරෙහි යම් කිසි කෙනෙක් තදින් ඇලි බැඳී කටයුතු කරනකං එයාට ලෝකක් නිදහස්වීමක් ඒවත් ලෝකෝ උත්තර භාවයකට පත්වීමක්වෙෙන නෑ. එනිසා යමකද කරන්න මෙන්න මේ කියන ලෝක ධර්මහමුව ඇතිවෙන බැඳීම නැති කරගන්න මේවා තියෙන අනිත්‍යතාවය මේවා ඇතිවෙල නැතිවෙල යන ස්වභාවය හොඳින් තේ රුම් ගන්ට ඕ. මේ ලෝක ධර්මතාසි අල රූප ශබ්ද ගන්ධ රසස් පර්ශ ධර්ම කියරමේ හම එකක්ම අපට පාලනය කරන්න බැරි බව අපි තේරුම් ගන්ට ෝම. එකකට එකක් අනිත්‍ය වෙන බව අපි තේරුම් ග්ඩෝ. ඇඋදාහරණයකට ගමු මෙතන තියෙනවා දැත්වට්ටියක්.ඒ වගේම මල් වට්ටියක් තියෙනවා. දැන් අපි ඉස්සලම දහැත්වට්ටිය දිහා බලනවා. දැහැත් වට්ටිය කිය නික් තර රූපයක්. ඒ රූපය අපි දකිනෝ දැකීම කියල කියන්නේ රූපය විදිනවා කියනක වේදනාවක් ඒවින්ද රූපිය අපි අඳන ගන්නවා දැත්වට්ටියගේ ලෙකරසිකි න සංඥාව කියලා ඒ පිළිබඳ දැත්වටිය පිළිබඳව අපිට සිතිවිල්ලක් ඇතිෙන සිතිවිල්ලට අපි නො සංකාාර කියලා ඒ සියල් අපි දැනගන්නෝ මනසිංහ දැන ගැනීමටගෙන විඤ්ඥානගේ එතට දැත්වට්ටිය මුල් කරගෙනම කදදන්නේේ රූපවේදනා සඥ්ඥා සංහාර විඤ්ඥාන කියන ගොඩුවල් පහම ඇතිවනා. ඒ ඇතිවූ සැනින් අප ල්ළඟට හැ යොමු කරනවා මල්වට්ටයට මල්වටටීරයමු කරම මල්වට්ටිය තවත් රූපයක් ඒරූපය අපි දකි නොවේදනා මල්වට්ටිය කියලා අඳුනගන්නව සංඥ මල්වටය කියල සිතක් පාලන සිතිවිල්ලක් ඇතිනවා සංකාර එසියල් අපි දැනගන්නවා විඤ්ඥාන එතකොට මල්වට්ටිය මුල් කරගෙනත් රූපවේදනා සංඥා සංකකාර විං්ඥාන කියෙන ගොඩවල් පහක් ඇති වුණ. එතට මල්වට්ටිය මුල් කරගෙන රූපවේදනා සංඥා සංකාාර විඤඥාන කියන ගොඩවල් පහ ඇතිවෙන කොටම දැහැත්වට්ටිය මුල්රගෙන ඇති වෙච්ච ගොඩවල් පහ නැති වෙනවා ඒානත්්‍ය වෙනවා එහෙම නැතිවෙනෙ ඔබට මට නවත්තන්න පුළුවන්ද ඔබම කෙතෙක් බලවන්තෙක් වත්ඒ වෙනස ඒ අපට නවත්තාන්න පුළුවන්ක මක්නය අන්න එක තම අනත්තකයන් එනම් මේ ලෝ ලෝකයේ තියෙන සියල්ලු ධර්මතාෙම ඔබෝබේ කියලා මම මගේ කියල අල්ලාගෙන ඉන්න මේ සියල්ලම ඔබට මට අපට අවශ්‍ය විදිහට පාලනය කරගන්න බැරි දේවල්. මෙන්න මේ යථාර්ථය කවුහරි කෙනෙක් හරියට දන්නවනං පෙන්නතුනේ. ඒ අනිත්‍ය ධර්මතා හමුවේ. එ වෙනස් වෙන දේවල් හමුවේ දැඩිව බැඳෙන්නේ නෑ. එහෙම දැඩිව බැඳනේ නැත්තං නොබැඳනදේ හමුවෙහි දුකක් ඇතිවෙන්නෑ. අපි දන්න මේ ලෝකේ. අපි බැඳීමෙන් තොරඹුන්න තරන්දීවල් තියනෝද. ඒ දේවල් අපෙන් වෙනස් වුනා කියලා පිට දුකක් නෑ තැන් කොරුණ අවසංගතයට ගොදුරු වෙලා ලංකාවේ දැන් එන්න එන්නම රෝගී තවයට ගොදුරල මිය දෙන පිරිස වැඩි වී ගෙනය නො. තාම අපිට තරම් දැනෙන දුකක් ඇතිවෙලනෑ. මකද හේතුව අපි කෙනෙකුට තාම දැනීමක් ඒවාගේ කරදරයක් නොවිච නිසාවිය හැකි. සමස්තයක් ඉදියට ලංකාවට වෙච්ච විීපත ගැන අපිට දුකක් තියෙනවා. ලංකාවේ දුක අඩු අපි සමහර වෙලාවට අ ඉන්දියාවට මෙහෙ මුණන අසල්වැසි රට හිද එහෙම තිබුණා. ඉ දුකක් ඇතිවුුණනං ඇති වනේ කිසියම් මටනමක බැඳීමක් තිබිච්ච නිසාමයි. එහෙනම් තේරුන් ගන්න දුක ඇතිවෙන්න බැඳන්න තැනයි. එත අපි බැදිල තියෙන්නේ මොනවගේ තැන්වලද අපිට ඕන විදිට පාලනය කරගන්න බැරි දේවල්වෙයි. වරදකාගේ ළඟද තියෙන්නේ අප ළඟමයි අප විසින්මයි මේ දුක ඇති කරගෙන තියනෙ කළ තේරුම් අරගෙන තන්හාවෙන් අරමුණුහමේ නොබැඳී ඉන්නවෑයම් කරන්න ඕන අන්නේ සඳහමින් අනිත්‍යය දැකීම වැදගත්වය හම්. ඉතින් බුදුහාමුදුරු හතරවිනියට උගන්නන්න අන්න එක තන්හාවෙන් තන්හාව දුරු කරගන්න. පස්වැනිි කාරණන්නේ තම ඉතා වැදගත්තය එක මිසූත්‍රයේ හරයති නැතන. ඒ තමයි? සංඥානානු සෙන්ති සං්ඥා කියල කියෙන අඳුනාගන්න අරමුණන් හඳුනාගැනම් හඳුනාගැනීම් තුළ අභ්‍යන්තර කෙලෙස් අවස්ස ගන්න එපා කියල බුදුහාදුරු පොදෙසෙනවා අපිඳ අරමුණ අඳුනාගැනීම තුළ අභ්‍යිහන්තර කෙලෙස් අවුස්ස ගත්තත් අන්නේ තැන් පටන් මිනිසුවේ කෙලෙස්වල වහලම් බවට පත් වෙලා ආවේග බවට පත් කරගෙන කයින්වචනින් දුරාජාර්ග කරලා විනාසවෙලයන එතකට තමයි අවියායු දරගෙන දණඩුමුගරු රගෙන සටන් පාට කියම නොවනුන් සම් ගුරණ වෙමින් රඩුවෙමින් කලකෝලා අතිකරගන විදාශ වෙන්නේ. ලෝක සාමයේ ඉහලින් මගේන බුදුහාමුදුරු මතක් කරනවා ලෝකයේ පරිබාහිර සාමය ඇතිකරන්න කලින්. අභ්‍යන්තර සාමය ඇතිකරගන්න. චිත්ත සන්තාානයේ තුළ බුරපුුරා නැගෙන කෙලෙස් සංසිඳවාගන්න වෑයම් කළොත්. ඔබට පුළුවන් ලෝකෙට සාමය දෙන්න. මේ කතාව කිව් හාම දණ්ඩපානිට වැඩිය තේරුන්න ගැමරු බනක්. තේරීච නැති බව පෙන්න්න බැමානි තේරුුණේ නිසවලුුව වනවා ඉඳලා මට්‍රික පරක්ු ව වෙන වැඩර යන ගමන් ආාව කියලා එ ගිය. ඉතින් එදා හවස බුදු හාමුදුරු නැවත පන්සලට වැඩිපු වෙලාවේ. මේ උදේ වෙච්ච කතාව හාමුදුරුවරුන්ට ප්‍රකාශ කලා. මෙහෙම දන්්ඩපානියාව. ඩ පානි මගින් හෝ මොනො කියව කියවද ඇවිදින්න කියල මම කරුණු පහකෙන් ට උත්තර දුන්න ඒ අතරේ අන්ති මට මමකවෝ අඳුගන්න අරමුණු නිසා කෙලෙස් සෞසගන්න පා කියල ඔන්න ඒ කතාව කියපු ගම එතන හිට හාන්දුරු කෙනෙක් අහන කොහොම දීතින් බදහාදරනය ක පි කරන්න රූපයක් පෙනු හම ලස්සන හරි කඇතහරි ඇලන එක හරි ගැටන එක හරි ස්වභාවයක්න ලස්සනීවයි ඇල නො කඇතවයි ගෙටෙනවා එතකර ඇලීම ලෝබය ගැටීම දවේශය එක කෙලෙස් කොහම දීක නවත්තකන් කහැවෝ අන්නඒ වෙලායි බුදුරජාණන් වහන්සේ භොම වටින ධර්මවිග්‍රහයක් කළ පින්ව අත්ති මේක තේරුම් ගැනීම සඳහා පී මේ විදිහට එක උත්සාහවත්වෙන් අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අධිය ස්ටීජස්ථයන තුනා කෙලෙස් ක්‍රියාත්මක වන මට්ටන් තියෙන තුනක් පළවෙනි මට්ටමට කියනවා අනුසාය කියලා දෙවැනියකට කියනවා පරියුට්ඨාන කියලා තුගනියකට කියන වීතික්කම කිය ඔන්න අවස්ථා තුනුමතක තියන්න අනුසය පරියුට්ාන වීතික්කම. අනුසය කියල කියන්නේ හිතේ කෙලෙස් නිද්‍රෝපගත වෙලා තුනී වෙලාකිදා බැහැලතියෙන අවස්ථාව. දැ මේ වෙලාවෙ මේ බනාහන මේ මොහොතේ ඔබේ හිතේ කෙලෙස් තියනවද කියලා ම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවත් එකසරරිටකයි මේ වෙලා නෑ සවාමන්න්නන්ස කලද හැබැයි මේ වෙලාවෙ නැති නෑ තියෙනවා මේල නැත්තව ඇත් රහත් වෙලා මේ වෙලාවෙ තියනවා තියෙන්නේ කොහේද යටහිතේ තැම් පත්වෙල තියෙන් අන්නේ නෑය කියලි හිතන තරමට තුනවෙලයට ගැහිල්ල කින්දා බැහැල තියෙන කෙලෙස්වලට තමයි අනුසාය ලේෂ කියන් දැ අපි හැමටම තිය අනුසෑක ලේෂ දැ මේට මොකද වෙන්නේ. දෙවැනි අවස්ථාවට පත් ව පරිුට්හාන වවා. කොහද පරරිියුට්ටහාන වෙන්නේ. අපිට තියනවා ඇහැ කණනාසේ දිවශරීරය මනසකිල ඉද්‍රියන් හායා. මේ ඉන්ද්‍රියන්හයට ගෝචර වෙනෝ බාහිට සමාජි අරමුණු. ඇහැට නං රූප, කණට නං, ශබ්ද, නායට නං ගඳ සුවන්ද, දිවට නං රස, ශරීරයටට නං ස්පාර්ෂ සිතරනම් සිතුවිිය. ඔන්න ඔයිදි අරමුණු වන කොට. පුහුතුන් ස්වභාවේ ඉන්න අපි ප්‍රථක්ජන උදවිය, කෙලෙස් සහිත උදවිය. මේ අරමුණු පරිහරණය කරන්නේ මෝහෙන් මුලාවෙලා. ඒ නිසා අපි මේ අත්විදින අරමුණුවල කරන මූලික කටයුතු දෙකක් තියනවා. මෝහෙන් මුලාවෙල අරමුණු පරිහරණය කරන කෙනා. එක්ක අර අත්විදින අරමුණුවල ඇලෙනව එහෙමනැත්තං ගැටෙනෝ. හිතන්න මෙහෙම අපිට හැක් තියෙනවා. මේ ඇහැට න එ පෙනන රූපය ලස්සන රූපයක් නම් අප ඒ රූපය මොකද කරන්න. ඇලන. ඒරූපය කැතයි එකක් නම් අපි ගැටනවා. එතරේ ඇලිීම් ගැටීම් කොහින්දාව පිටිංා රූපෙත්ක දාවනේ අභ්‍යාන්තරී තැන්පත් එච්ික නත් නැගිට්ටක්. කොහොමද නැගිට මෝහෙන් අරමුණ පරිහරණය කර නිසා මොකද මහ. මේ රූපය මොහොතින් ඇතිවෙල නැතිවෙලා යනවා කියලා තේරුම් ගත්ත නම්. අනිත්‍යේ දැක්ක නම් අ ඇලෙන ගැටින ස්වභාවය නවත්ත ගන්න තිබා. අනිත්‍ය දකිින් නැතුවේ ස්තිරසාර විදිට ඒ ලස්සනහම්ම තියනවා ඒ කැත එහෙමම තියනවාකිලි හිතුවම ස්තිරූ ලස්සනෙහි ඇ ස්තිර වූ කැතෙහි ගැටෙනවා. අන්න ඉවිදිර තමකිිලි සෞස ගන්න. එත කෙ ඇවිස්සෙන අවස්ථාවට කියන පරිියුට්ානක අභ්‍යාන්තරයේ දැන් ඔන්න කැකෑරෙමෙන් තියෙන් අවස්ථාව එතර මේ අවස්ථාව අපි මොකද කරන්නඩ ඕන ඒ අවස්ථාවවිදිී තමයි අපිට කෙලෙස් තියන බව වැටහෙන්නේ එක අතකින් ඇවිසිලාෙනක හොඳයි ඉඳලෙහිටල එහෙම නේද මොකද එතකොට තමයි මම මේ වගේ කෙනෙක කියල මට තේරෙන් එතකට අපිට පුලුවන් අන්න අපේ දුරුවලකං අඳුනාගෙන ඒව නැති කරගන්න ොඩක් අය කරන්න ඒ නෙවෙන්න ඒ දුරුවලකම අඳුගෙන නැති කරගන්නවට වැඩිය නරක සිතිවිල්ලක් ඇවිසිලාවම ඒකට වටිනාකන් දෙේන. අන්න ඒ කරන්න හොඳ දෙයක් නෙවෙයි. කොහොමද සිතිවිල්ලකට වටිනකමක් ලැබෙන්නේ සිතිවිල්ලකට වටිනාකමක් ලැබෙන්නේම ඒක හිතේ තියාගෙන හිටියෝ. නේද අපි දැන් යමක් ළඟ තියාගෙන ඒක් දීල තියෙන හින්දන? වටි ගන්නනතා දස් පිකරදාන කු බග කදාන අයින් කලදානු දයාගන්න වනු නාම් මොන්න වටිනකමක් හරි දෙනවා දැන් මෙහම ඉතන් දැන් ඔයත්තු කොහේ හරි නෑ ගෙදරක යනු කෙල් ලවරියක් කරගෙන කෙල් ලවරිය හොඳට ඉදිලා නමුත් ඉති මේක අර නෑයෝ කන්නේ නෑ ටික දවසක් තියාගෙන ඉන්නවා දැන් ඉතිං ආය දවස්තුන හතරක ක පස ීල්ල බලන්නකට අර ගෙනනිච්ච කෙහෙල් නැවරිය තියනව කාල නැතු තැන් තැන්වල මේ කලුපාට ලපහෙම පැචසීම ඇවිල්ලා ඉතින් ද ඔ හන නිම මේ ගෙනල් දැ දවස් තුනහතරකින ඒයක නැද කියලා දැන් ඉති මේක දැ කන්නත් බැරි තත්වයට කලු වෙලා තියනවාද දෙැමික කන්නත් බෑන කලුත් වෙලා කිලික හෝ තරට මොක දැවිසි කරන්න බැරිහිද හේතුවක් හතාගන්න තියයාගන්න මකතිකයෙන් නෑනෑ මේ කෙල් පෙල්ලත් කලුවෙන තරමට තමයි රහහික මන් තිහාගෙනටේ කියලා න මොකර හේතුවක් කියවා අන්න ඉතියාගන්න උනුනම හිතු කියනවා එතරට ඒ වගේ වටිනාකන් දෙනවා නරක සිතිවිලිවලට එතකොට මොකදවෙන්නේ ඒවා නරක සිතිවිලි හිතී තැන්පත්ය එතකට නරක සිතිවිලිහිතේ තියෙන තරමට අපි පිරිහෙනවා එනිසා කිසි වෙලාවක නරක සිතිවිල්ලකට වටිනකන් දෙන්න එපා එහෙමනොත් ඔබ විනාසයනවා ඒ සිතිවිලි ඔබ වාක්‍රමණය කරනවා දැම් මෙහෙම හිතන් දැන් ඔන්න ඔබේ ඔබ ගෙදරට වෙලාඉන්දදී දොරහගෙන කවරුහරි කෙනෙක් ැවිලා දොරට ගාන ප න ගේෙදරන ිල්ල ොර ඇරල බලකට ත්්තු කරල දන ංගන්නක් නේද අපි මොක දෙකරන්නේ අර හිංගන්නගේ අතින් අල්ලගේ නාංක සෑහන කාලගන අපේ ගද රිංගාගන්නාවේ මිචර කල්ලා නඇතිේ අප හිංගාගනක අට ලජ්ජ හිද කියල මේ මනුසය ඇගෙන ගේහිල්ලලා කුෂන් කරපු පුටුවක ආඩි කරවලා හොඳ පෝසිිලෙන් පිගානක ්‍රයිඩ රයිසික්කීම හදල කන්නදීලා කන ගමන තාදර සිංහලු අතකාල රජ ලට හෙුතා දල දීලා යනකොට සල්ලිද්දීල කියනවා අපහ මේ පැත්ති හිංගාන්නනකට අපේෙදර ඉන්න ඕන කියලා ආරාධනත් කර. දැ මේක අනවශ්‍යවැඩන්නේ නේද හිඟගන්නාවනං කන්න න්න ලෝන දුනට ගන්න සල්ිත ලෝන දෙනවන් දුනරගන්නන්නේ ගේ දළට ගන්න වනු. ඔළුවත ගන්න තෝව ඉන්න කියන්න වනු ඒ අනවශ්‍ය වැඩ. දැන් කොහමරරිම හිගන්නට ලොකු පිළිගෙනනීමක් ලැබුණන කිදරරි අරහිගන්න පහු විින්තත්ෙන එදාටත්තේ විදිහටම සලකනෝ නැවත නැවතේ නො නැවත නැවත සලකනෝ. කාලයක් ගියාට පස්සෙ හිගන්නට මතකනෑ මේ ගෙදරටව අම හිගන්නයි කියලා ඊට පසමකද ගන්න වෙන වාගේ ටත් දන්න බලින් දුර ෙනැවිල පුුට වාඩුවෙලගේ ෙන ම ඩිගන ේද ක්ට කන්න ගන්න ම ාවගේවලට හිගන්න යන්න ලි කියනවා නේද ඇයි අර හිගන්නට අනවශ්‍ය වටින මත්තුන්න නිසා ඒ අපිව පාලනය කරන්ේකු. ම කවුහර කියෙන ෙදරට වෙලා න්න කෙක් කියල දොට හන දොර ඇරල ාලනකොට හි ගන්නන්නේ ඇරපපු වේගට වැඩිය වේගේ දොර හලගේ න ගෙර කරුත්න කියල තවට මොදති කරන්න ගන්න ඒ ගියට ටැන්න කු ලූය කියන්න මොනවත්තහම් වෙන්න කිය නොයායින්න. ඇයි සුබවාදී පිළිගැනීමක් නොලද නිසා නේද පිනති අන්නේ වගේ රූප නැමති ආගන්තයකය ඇවිල්ලෝ ඇත්තගේ ඇහැ නැමති දොරට තට්ටුරයි. බ්ද නැති ආගන්තික ඇවිල් ඇතන්ගේ කන නමති දොරට තට්ටු කරයි. දන්ද සුවද නැමති ආගන්තුක ඇවිල්ල ඇත්තන්ගේ නහ නැමති දොරට තට්ටු කරයි. රස නැමති ආගන්තුක ඇවිල ඇත්න්ගේ දිව නැමති දොරට තට්ටු කරයි. ස්පර්ෂ නැමති ආගන්තුකය ඇවිල්ලා ඔයඇත්තන්ගේ කය නැමති දොරට තට්ටු කරයි. මට කියන එහෙම තට්ටු කළු දුරාරරි නෝද වහගර නො. හමකද කරන්න. උත්තරයක් වු. හ. හද හරියන්න ැරිවෙලාත් මතේල ටක නො හිල්ලදොටකක් නේද. එහෙම හරියන්න නේ. දොරාරින් ඩෝන හැයි දොරාර ඉන්න තට්තුු දාන හැමෙක්නම ගන්නවා කියෙන කල්පෙන් නැබයි. තැ බුදු හාමුදුරකු ඒ වදදේශනා කලන රූප බලන්න බැස් දෙගවාහගෙනන්න ශබ්ධාන පිය ප්ලක්ස් ගගන්න කියලා එඉන්න පුලුවන්. ඉන්නබෑ බැරි දෙයක් බුදු හාමුදුර කරන්න කියල දේශනා කලනෑ. බුදුරජාණන් වන්සි දේශනා කලෙක්ු මක්ද අරමුණු පරිහරණය කරන්න. හැබැයි සිහිය නුවන මෙහේවන්. ඒවා ඒති කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයතී රුන්ගන්න. ඒ අරමුණ ඇතිව නැතිවයෙන භවතේ රුන් අනිත්‍යතාවේ වටහාගෙන පරිහරණය කරන්න. එහෙම පරිහරණය කරනු කෙලෙස් සවස ගන්න නෑ. ඒ නිසා ඔන්න නරක සිතිවිලිවලට වටිනකන් ලැබෙන්න්නේම ය හිතේ තියෙන කම්මයි. ඒ නිසා ඒවා හිතින් අයින් කරන්න. සමහරු අවුරුදු ගනම් හිතේ තියාගෙනඉන්න. නේද. එක එකෙනා කියපුවා කරපුවා බැනපුවා ගහපුවා නේද මට මේම කලාම ය කලා මටේව ලසින් අමතක එන්න මර මැරි ලප දන්න වුණු මට අමතක වෙන්න ඔයා දී වසිං කියනු ඒකෙන් වෙන්න පිරිහෙෙන තමම්මයි ඒ අයින් කරල දාන්ට ඕන ඉතින් කෙසේ වෙතාත් අන්න අර හිතේ තියාගෙන අර්කෙලෙස්න් නැවත නැවතේව හිතන්න හිතන්න මොකද අර නිදාගෙන ඉන්නන්නේ නැටි ඉන්න ගන්න ඔක ගෙන පරි ියොට්ඨානක එතකොට මේවා නැවත නැවත මෙිහිකිරීම තුළ පාලනය කරගන්න බෑ වේගෙන් සිතිවි ගලාගෙන එන්න ගත්තාම අභ්‍යන්තර පාලනයෙන් තොරයි. ඒව එලියට දානෝ ඒකරග වීතික්කම අවස්ථා පිටාරා ගලාය නවස්ථා හිතේ තියන කෙලෙස් කොහමො දෙදලියට යන්න කයිනොයි වචනය නරක දේවල් කියල නරකදවල් කරලා. එතකොට ම මිනිසු දුස්සීලකංන්කරයි. මෙන්න මේ කියන ක්‍රම අදීර තුන පාලනය කරන්න බුදු හාමුදුරෝපෙන්වන්නේ අපිට උගන්නවනවා ත්‍රශික්ෂාව ත්‍රශික්ෂ මොනාද සීල සමාධය ප්‍රඥා දැම්මට කියන්න හිතේ කෙලෙස් නිදාගෙනින් අවස්ථාවද නැගිටල ඇතුළු කැකෑරෙන් අවස්ථාවද එම නැත්තන් කයින් වජන එළියට අවස්ථාවද වැඩියම භයානක. වැඩියම් භයනක එලියට අනස්ථාන ද හිතේ තියාගතර පිරිකරවන්නේ නමුත් එලියට දැම්මුත් මේ ගනිතය පටලව ගැ. එනිසාපෙන් අනිත්ත ඇයට වෙනහානි ඉස්සල්ල නවත්ත ගණඩෝ. අන්න සඳහා බුදුරජාණන් වහන්සේ අවධාන යොමු කරලා අපිට හික්ම වන්න ඉස්සල් අමදේශනා කළේම කදද කයයි වචනය සීලය නේද. දැන් කෙසෙලියට දාන කයින්චනයන්නේ ීතික්ක මවස්ථාාව වීතික්ක මවස්ථාව පාලනය කරන්න සීලේ. සිල් සමාදංග වනාහම නරකදේවල් කියන්නේ නරක දේවල් කරන්න නද. මදැ ල් සසාමාදංගලින් මෙහෙම සංවර ච්චක් කෙනෙ කිලිවා. දෙැම් බලන්න ඔය ආචිය අම්ම කෙනෙක් ඔන්න අපිහිතම පුංචි ළමයකක පන්සල්යන සිල්ගන්. පොඩි ළමේ දන්නඇතිකමට දඟලනවා ආචි කියන ංඟගලන්නනැතු ඉන්න පුතේ කියලන කියනදේ හන්න මේ ලමි දඟලනවා. දෙ ආචිර කේන්ති ළමේ කියනදේ අහන්න ඇතිහිද. හැබැයි ගහන්නත් බැසිල්න නද? ආචිමද කිය පොඩිකා කට කලග හිටි ව ගදරග ල්ලග නහ කියල කිය ඒ දැගහන්න ගෙදර කියල්ල පාන කල දෙන්න කිෙ හිතගන්න ො ක් චිලික සිල්ලම තමවා ඉති කිසි ඔන්න ඔයවාගේ ඒක වනත් වෙන්නේ සීල කිසියම් කැට්‍රෝල එක පාලනයක් තියනවා. කයවචනය එකසරටම හිතට න එලියට දන්න මං සිල්වන්තයි කියන හැඟීමයාට තියනවා. එනිසයි අයකු පාලනි කරගන්න. යචන සීලෙන් පාලනනිවුණනාට තාමයාගේ හිත නරකව කැකෑරමින් තියෙන හිත හිතායින්නවා අන්න හිතේ නොසන්සුන්කම නැති කරන්න තියෙන ශික්ෂණ ක්‍රමය තමයිමකක්ද. සමාධයේ සමාධය කනෙ කුසල් අරමුණක හිතව පුරුදු කරනවා. හිත ඇවිසිලා එන කලබලවෙන හැම වෙලාකම ඇස් දෙක වගෙන පොඩ්ඩක් එක භාවනආ අරමුණකට හිතගන්න ආනාපාන සතිහරි ඉති පිසෝගාතා මුල ඉදල හරි මුල ඉද ගට හරි අගේ ඉද මුලට හ ටිකවෙලා හි. මේ ද් මේ වෙෙසක් කාලි ඔබේ හිටේ ඒ මානසික සංයමය අත්‍යවශ්‍ය. ඉති බිසෝ ගාතාව බුද්ධානු සැති භාවනාවකි දීට පු වඩන්න. කෝමද ද ඉති විිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධක ඕක කටපානං හින්දා වෙනවෙන වැඩකර කර තු කියන්න පුළන් නේද. එහෙම නැතුව අගන්ද මුලට කියන්න ගටිකක් පැටලෙනවානේ නේද . බගවා පුද්ධෝ සත්තාදය මනස්සානන් අනත්තර පුරිස ම්මසාර්තිී ලෝක විදදුසුගතව වි්‍යාන සම්පන් ව සම්ම සබුද්ධ අරහං කියල නේද පුරුදු නැතග කියන්න නමාරුලේ. ඊට පසේ ආපහු තමත් සතිය පුරුදු කිරීම සඳ. ඉති පිසෝ බගවාආරහං. ඉති පිසෝ බග ආරහන් සම්මා සම්බුද්ධෝ. ඉති පිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධ වි්‍යාචාණ සම්පන්න්න. ඇත ර ඊළග වාක කියනකට මුලින් ්ේ නැමත්ත පුදැන කොතර ක හි පට ල දව. න්න වගේ පොඩි අ්‍යහාස ක්‍රමයක් ජීවිතයට පුරුදු කරගන්න. එතුරර නොසන්සුන් වෙච්ච මනස සංසුන් කරන්න ඇ කොච්චර කාරය බහුල් ජීවිත ගත කරන මනසට කොච්චර වගකින් සමුදායක්ව ඇතඟ මේ කාරය බහුල් ජකාරය ජීවිතය තුළ ඇද් ඒ වෙලාවේ අතර වනත් ඉඩක් හොයාගෙන තමන්ටත් යමක් කරගන්න. තමන්ට යමක් කරගන්නෝ කියනෙ බෞතිකෝ මිළමුදල් හම්බ කරන එක මනෙේ කදඒ හම්බ කරනය කවදරරි දාල යනවා හැබැයි අර විදියට ඔබට ඉඩක් හොයාගෙන අධ්‍යාත්මිකෝ ගොඩ නගාගන්න සුවේ තමයි ඔබට කවද හරි පිහිට පිණිස පවතින්. ඉතින් අන්නේ ඒ වගේ හිත පාලනය කරගන්න සමාදිය සමත භාවනාවශ්‍යය. එතොට එහම සමත භාවර හිත සංවර කර ගත්තා හම පෙන්වත්න අර අනුසයක් ලේශ යටගෙහිල්ල තියෙන නිදාගෙනන්න තුනී වෙලතියන කෙලිස් පේන ගන්න. විදර්ශනා ප්‍රඥාවෙන්මකද කරන්න යන්නේ කෙ මු ලිම ගලවලදා. එතකොට නිදාගෙන අනුසය කලේෂ ධර්මත් සියල්ල මුලිම ගලවල දාපු දවසට හිත නිකෙලෙස් සිතක් නිකෙලෙස් සිත නිවන්දකිෙන ඒ හිතේ නැවත ප්‍රතිසන්තිවිඤ්ඥානයක් ජනිත කරන්න තරම් ශක්තියක් නෑ එතකොට කෙලෙස් නැති හිත නැවත උපතකර යන්නේ උපත නැති තැන කිසි දුදුකක්නය සංසාරකුදුක නිදහශනක තමයි නිවන ඉතින් අන්න ඒ සඳහාමොකක්ද කරන්න නොන මේ අපි පරිහරණය කරන අරමුණුවල තියෙන අනිත්‍යතාවය ඇතිව නැතිව යන බව නිතර දකින්න කියල බදු හාමුර උපදෙස්තුන්නා ඉතින් බුදු හාමුදුරුව පෙන්වත්න්නේ එහෙම කියල ටිකක් විවේක ගන්න ගිහාම එ කුටියට වැඩේ හාම මේ හාමුදුරෝ ගිය මහාකච්ඡායනගේ මහරහතන් වහන්සි ගාවට උන්වහන්සේ ගාවට ගේල උන්වහන්සකෙන් විස්තර කියලා ඇහුව හම උන්වන්සේගේ න ඇඇතියෝ ඇත්තු කරන්නේ හරියට ගහක කඳේ අරටූ තියනෝ කියලා දැන දැත් අතුරිකිල්ලක අරට හෙනවාගේ වැඩක් කියෙක ඒගේඒ අර බුදු හාන්දුර ලහිදල උන්න්නන්සිකාවට මේක අහන් නාපුක එච්චට යෝග ෑ කියනක පෙන්න්නම් ඒ නහත මානිකමට නද තැන් බැරිවලා හන්දර ලි හව බි ති කියන්න බුදු හදරන් ෝක කියල දෙන්න බරන වා මංකල කිය නද පන්ිතකම පෙන්න්න කිය න දන්න තිීව ඉතින් ඒහම නැතු හදරක වේ නනිහත මානිකමටද මේ ස්වාම නාන්සික නෑනය එකනෙවෙයි හන්රට විවේ අවශ නිවන්වාසසි කුටියට වැඩ මට චු්ක්මක විස්තරන අන්න වෙලාව කියනවා චක්හුම් චාවසූ පටිච්ච රූපේච උප්ජති චක්හු විඤ්ඥා චක්හුම් කියන්නේඇහැ රූපේ කියන්නේ එහැට පේන රූපේ බාහිර අරමුණ චක්කු විඤ්ඥාණනං කියන එ ඇසුරෙහි ක්‍රියාත්මක වෙන හිත දැඟන තුනක් තියෙනවා ඇහැක් තියනවා ඇහැ සුරේ හිතක් තියෙනවා චක්කු විඤ්ඥානය ඇහැට ගෝචර වෙන රූපයක්ත් තියෙන තු වෙන වෙන තිබට වැඩ කරන්න හරි ෝච්චක් ෝච් බල් බ ගල වන තින බැට ්‍රස්සිික වෙන තිම පිරිිබස හහිගන ැල තිබට තෝචක පත් වන්න පත්ව වෙන නමකද කරන්නවා මේ ඔක්කොම එකතු වෙන්ටෝ අන්න ඒවාගේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඥානය තුනම එකතු කරන චෛතසික ස්වභාවයක් යන එකරගනො ස්පාර්ශය තිනං සංගති පස්සෝ මේ තුනම එකතු වෙනවා එකතු වෙච්ච ගමන් මොකදවෙෙන පස්ස පච්චයා වේදනා එකතු වෙච්ච ගාන් හැ රූපේ විදින. ඇහැරූපේ දකි නවා ඇහැරූපේ විඳිනවා කියන දෙක මික. ඉර් බස යං වේදේති තන් සංජානාති යමක්දවිින්ද යමද දැක්කේ ඇහ දැක්කදේ සංජානනය කරන සංජානය කරවා අඳුනගන්නවා ඇහන් දැක්ක දේ අඳුනගන්න රූපය යන් සංජානාති තං විතක්කයේ දේ අඳුනගත්තයක හිතර ගන්නවා. ඒ එතන හැ අන්න හොඳනෑ විතක් කියැන අරුණ හිතර ගන්න එක. හැබැයි ගොඩක් අයමකද කරන්නේ ඒ අඳුන ත්තයක හිතට අරගෙන ඒ අරමුණ අතීතයට වර්තමානය අට අනාගතයට දමමින් කල්පනා කරමින් ඒක බැඳලා කෙලෙස් සෞසගන්න අන්නකට ගෙන ප්‍රපංච ගොඩ නගනො යං විතක්කේති තම් පපංචේති අර අරමුණෙහි තන්හාවෙන් බැඳිලා ඒක ගැන අතීතයට දාළ කල්පනා කරන වර්තමානය මේ රූපය මංගේ සතිී දැක්කනේ ලබන සතිය දකීවිද මේකට වැඩීමන් ලස්සනයිද කැතයිද ආදී වශයෙන් හිත හිත ඒක එක ආකාරයට කල්පනා කළ කෙස් සවස කෙස් අවස්සාගෙන අර ඇතුලි තියෙන කෙලෙස් අවස්ස ගෙන ඒවා පාලනය කර ගන්න බැරුව එලියට දාල ඔ රාගයෙන් දවේශයෙන් මෝහෙෙන් විනාශවෙල දැන් ඕක තව තේරෙන විදකට කියන්න අපිට කනක් තියෙනවා කවරු හරි අපිට බනින මට කියන ඉස්සෙල්ල මෙහෙන්නේ බැනුමද සද්ධද ඉස්සල මෙහන්නේ සබ්දය නද ශද්දයතම විඳින්නේ විින්ද ශද්ධය අඳුන ගන්නවා කොහමද අඳුන ගන්නේ ැනුමක් කියලලා අඳුර ගන්න මට කියන කවරට බැන්නහම කොමද න්තුරගන්න බැනුවක් කියලා මහා ගැමුරු දේවල් හිතන්න යන්නොම සරල් දෙයක් කවරු හරි බැන්නාම ක සමාරගෙන වචනවලින් හුඳ වචනත් කියල බනිනවස්ථති අම්ම කියන වචන කොච්චහොද එකම නින යතින් එතකොට සමාරරි මන ඉරරිියුවෙන් කියනවා යි හින් පස් කරන්න හිනාී කිසි ගන්න නැතු නේද කොහමද කවරහි ැන්නනම තර න්දරගන්න බැනුක් සරලම සිද්ධාන්තේමත් කවරුවාරි බැම් බැනුවා කියලා අඳුරගන්න නම් කලින් බැනුන් හලතිෙන්තු න බැනුම් අප නැති කියෙනකුට බැනුන්තරන්න පේ දම මේ පැත්තිසි බණ කිය නවා න න්ත තේරෙන දන්නේ ඔද කලින් හල න දන්නදන්දේ තේරෙන්නේ. එත කලින් අදදැකීමක් නැත්තං අඳුරගන්නපේ එත ඒ වනාට සමහර කියනව මෙහම කතාව මගේ ජීවිතයටට මෙම බැනුන් හල්නෑ කිය තැ ජීවිතට මහල්නතයික බැනවා කියලා දැනකත්ත. ඒ ඒවට කනෙ ප්‍රපංච කියලා. අන්න බැන්නට පසේක හිතට ගන්නවා බැන කනට ඇහුණ බැනුම අඳුනගත්තා ආවලා බැන්න කියලා දැනක හිතට ගත්තා බැන්නට කමන්නේ අහවලත්ම තක් කල්ල බැන්නන අර ස්ටාෆික ඔක්කුම් බලාගෙනින් දෙ දින වෙන්නේ ලැජ්ජාව බෑ ඔය ආදී වශෙන් එකඒ කිය හිතනවා. ැනවනසේ ගෙදර කිහිල්ල බුදේගෙන තිවරයි ආහපු වෙක්කෙනා හොකද කරන්නේ බදියයන්නන්නේ නැතු මේකම කල්පනා කර කර පවවිද නැගිට ගමුණු ඒකම හිතන්න නේද අන්න බලන්න එතකොට ඒ තුළ කෙලි සවසගන්න කව් තමක් දැන් අර බැනුමට වටිනකන්දෙන කවද තමන් ඒ තුළ දවේශ අවසගන්න කවද තමන් එතුරේ ඇවිසෙන දවේශයට වග කියන්නන කවද තමන් හ ඒ නිසාමගේ ටිටු ාවන කාල දැම කියලා අනිතයිද දුස්කියන්න්නපා තමන්ගේ වරදිින්ම තමයි තමන් පෙරහෙන්න ලෝකයිඉන්න එක කියන බාහිර පුද්ගලයන්ට එකෙන කිිලිටි කරන්නවත් පිරිසිදු කරන්න බෑ තමන්ම තම අධ්‍යාත්මක පිරිහස්සදු වෙන්න කිිලිටි වෙන්නේ. ඉතින් මෙන්න මේ තත්වේ හොඳින් තේරුම් අර්ගෙනම කද්ද කරන්න ඕන මේ අරමුණු මොහොතින් වෙනස්වෙල යන ඒ සධාථනික දේවල් නෙවෙයි එක අරමුණකින් තවත් අරමුණක් ඇතිව නැතිව යනවා එකල් කල්පනා කල් ඒවා අතහරින්න පුරදුවයි අන්න එහෙම පුරුදු වෙන කෙනාට කෙලෙස් ඇවිසන්න නෑ කියලා මතක් කර ඒ කතාාව වහගෙන විල් බදු හාමුදුරන්ට අරහාමුදුර ආ පහ කිව හ බුදු හර තුන් සරයක්ක් සාධකාර දුන්නා සාධකාරදීල කියනවා ම කිවත් තු ඉතිරි බණටිකො විදිහයට මයි කියන්න කියලා. එතනනිෙහිට ආනන්ද හාමුදුර ආනන්ද හාමුදුරු තුන්සරයක් සාධකාරදීල කියනවා අනේ බුදු හාමුදුරන හරියට මී වදේකින් මීවද කෑල්ල කඩලරගෙන පිඩක් කළ ගුලියක් හදලා මේ මී පිඩේ මොන්න පැත්තෙන් දිවගාල බැලුවත් එකම මී පෙනනිරහ දැනෙනව වගේ මේ සත්‍රයේ මුල ඉඳලලා අගට අග ඉඳල මුල්ලටහගෙනන්නකොට මට මහා මිහිරියාවත් දැනුනා කෙලික. බුදුහාදරේ වෙලා යානන්ද හාමුදුරණන්ික නන්දහෙනම් ඔබට මේ සූත්‍රය මී පිඩ මිහිරියාව දැනිච්ච සූත්‍රයක් නිසා අද ඉඳලා ඔබේ මතකී තබාගැනීමේ පහසුවට මේ සූත්‍රයට මදහු පින්ඩික කියන නමතයා ගන්න කියලා. එතැන් පටන්නේ සූත්‍රය මදහු පින්ඩික නමින් නම්මුණ. ඒ තමයි බන්න. දැන් රිවිෂන් තැන්කපුුවන් හොඳ රහගෙන හිටේද ලන්ටම. මං කියල දුන සූත්‍රයේ නම්මකක්ද මද පින්ික සූත්‍රයේ. මොන පොතේද තියෙන් මජජවනිකාය මෝල පන්නාසකේ. මදු පින්ඩික කියන වජන තේරමු මේ පිඩ කියන සූද.ම සූත්‍රයේ දේශනා කනකට බදුරජාණන් වහන්ස වැඩ හිටේ. මොන නුවරද කින්බොල්වත් නුවරම කද පන්සල න ග්‍රෘෝධාරාමේ. හා දුරු දවසකට කීවේලක් වලඳර්ගෙන එක වේලායි උන්වන්සටේ නිසා ඒක බත්තිකගෙන නම් පාවිච්චි කරනවා. සතියකට සැරයක් රෑට කනේක නවත්තලා ඒ කෑමට වැෑවෙන මුදල අර මුදලකට එකතු කරන්න කියල මඩිහි නායක හාමුදුරු උගන්න අල තිබුණ ඒකට උන්වාසේ නමක් දීල තිබුණන මකද නම් මකිව් ද අවාසයව මතක දියාගතන ඇති ඇැ ආත්මසක පරිත්‍යයාග අරමුගල ඉති බුදුහාමුදුරු පසුබතින් වැල් කියලා විවේකින් වැඩඉන්න වෙලා එතින්ට ආව ශාක්‍යවංශකය යාගේ නම දන්්ඩ පාන ඇයි දණ්ඩ පාණිකයන්නේ කොහේ ගියත් ලිය කති අරය නිසා දඩ පානනි බුදු හාමුදුරන්ගින් ප්‍රශ්නයක් හවමකද ප්‍රශ්නය මොනව කියව කියව ඇවිදින්න කියලා බුදු හාමුදුරු කරුණු කියයකින් උත්තර දුන්නද පහකින්. නි කාරණය තමයි මකද කාතෙකවත් පැටලේන්නේ නෑ පැටලෙන්නේ පා දේශය නති කලා දේශය නැතිකර ගන්න උත්සාහකර දෙක ඕපදූ පොහොයන්න පාහොයන්න නැතු ඉන්න කිය පැහැදිලිකර තුනු ධර්මය පිළිබඳ සැක සංකා දුරු කරගන්න ධර්මය ප්‍රති්‍යක්ෂ කරගන්න කියලු ප්‍රදේශනවා හතර තන්හාව දුරු කළ තන් හා දුරු කරගන්න ඕපදේස් දෙනවා මහ අඳුනගන්නා අර මුණු නිසා කෙලෙස් අවසගන්න එපා කලුප දෙෙස්ෙන්. ම මතාකලා අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මකවන ස්ටේජස් අධියර තුනක් මොනද. අනු සය පරියොට්ාන වීති අනුසේකැන ඉද්‍යාගෙන යට පත්තල් තිී අවස්ථාව පරිියොට්හන කෙන ඇතුළි කැකෑර විති අවස්ථාව වීතිකම කැන ලියර දානස්ථ. මේ අවස්ථහතුන පාලනකන බුදු හාන්දුරු දේශනා කළ ශික්ෂණ කරම තුනක්. එවැටකැන ත්‍රිශික්ෂ මොනාද සීල සමාධ ප්‍රඥා. සීලේෙන් වීතිික්ක මවස්ථාවපාලනය කරනු සමාධීන් පරිියුට්ටහා අවස්ථාව කැකෑරෙන කෙලෙස් පාලනය කරන ප්‍රඥාවෙන් අනුසේ කෙලෙස් මුලින්ම ගලවදාම. එධාර තමයි නිවන් දැක්කා කලක. එතකට ඇහැ කණනාසිය දිවශරීරය මනසිකෙන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු නිසා කෙලෙස් ඇවිස්සෙන නවත්ත ගන්නම කද කරන්නවන සෑම් අරමුණක්ම අනිත්‍ය බවතේරුන් ඇති වෙලා නැතිවෙල යන බවතේරුන් ගන්න තරහ ගගේත් තැම් බැන්නත්තේීමයි ලා එක ැුමක් කහ ව බැනුමක් අනකොට ල් ැනු රයිඉග හිතන් නද ැවුන්මන් සරල දාහන කියන ඌූර කියල බනින වචනයක් කියල කවරක් නහිද ඌර කියන වචනයක්න වචන කියන අකුරු දෙකක් නේද ඌ කියන ශද්‍යයහහිනකනට ඌ කියන ශබ්දයහිලා ඒක ඔක්කම ඉඳල් ර කියන පංචස්කන්දීම පහළ වෙලා රාහිෙනකොට මොකදඉන්න රාහෙනකට වූවරයි ඒ විදිීට හිතුවනම් ඌරාගේලල්ලගෙන අනේ මට මෙහම කිවනේ කියලා ගැටින්නේ. අන්න ඒවාගේ අපට මේ අනිත්‍ය ධර්මතාවේ තුළින් මේ අරුණු දකින්න පුළුවන්කමතිය නොන ඇල්න්න තැන නොවැැල්ලි ගැටන්න තැන නො ගැටි මුලාවෙෙන තැන නොබුලා ඉන්න පුළුවන් එහෙම කෙනාට සැනසිල් හැමදාමති බෙනු. අන්නේ අධ්‍යාත්මික සැනසිල්ල හදාගන්න පුළුවන්කමතියෙන්නේ ඔබටයි. ඒ හැක ඔබ සතුයි එන්. පම්ප්‍රරෝජනගන්නේ සඳහා ධර්මූපදේශය දහම එහි තිබෙන එනිසා දහමට සමේපව ඔබේ ජීවිත සාර්ථ්‍ය කරගන්න වැෑයප කරන්න. ඒ සඳහා පෙන්න්න තු බැමදිනාටම මජිවනිකායි මඳු පින්ඩික සූත්‍ර ඇසුරෙන් කළ මේ සූත්‍රදේශනා උපකාරයක්ම වේවායි ඉත සිතිින් ප්‍රාර්ථනා කරනවා. ආකා සටහාච බම්මට්හා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්හන්තු සාාසනං චිරරක් හන්තු දේශනං චිරංරක් හන්තුු ත්තුවං සදා ධර්මශ්‍රවනා නිසන්සයෙන් හැමතුතුම් නිවන්සුව සැලසේවා. පෙන්වත්න දැන් හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්මස්ශ්‍රවනය කළා ඉන්ස මන්තිී පුද්ගලක සමාගම ගරු ස භාපතිතුන් පෙන්වත් නන්දනය කනා එකමැතුමන් විධායක අධ්‍යක්ෂ අපේ නවාරු මහත්ම, ඒවාගේම මේ අනෙකුත් පින්නතුන් අපේ රූපානන්ද මැතිතුමන් ඒවාගේම චන්දන මහත්මමා ආදී පින්නවතුන් හැමි අධ්‍යක්ෂකමන් ලි කළමනා කාර්මාණ් ලි පින්නතුන් හැමෝමත්. ඒවාගේම ප්‍රාදේශය ආයතනවල සේවේ කරන පින්නතුන්. හැමෝමත් එකතු වෙලා ධර්මදේශනාව ශ්‍රවණය කළේ. ති මේ වෙලාවේදී අපි කෘථවේදීව සෙහි පත් කරන්න කැමති. අපගේ අනුශාසකත්වෙන් අප ආචාර්යෝතම අගමහා පණ්ිත මඩිහි පඥ්ාසිහි මහනායක මහිම් පාණන් වහන්සේගේ ශ්‍රීනාමයට උපහාර පිණිස අලවව ප්‍රදේශයේ දෙකරන ලබන පැනසිහ සෙනසුන ජාත්‍යන්ත්‍ර භාවනා මධ්‍යස්ථානය සංවර්ථන කටයුතු සඳහත් මේ ආයතනින් දායකත්වය ලබා දෙන බව අපට දැනගන්ට ලැබුණ අපේ පෙන් වචන්දන මහත්ම පිළි බග අපට සිහිපත් කලා ත් මේ වෙලාවේද කෘථවේදී ත්වෙන් යුතුවසිහි පත් කරමින් ඒ හුණ්‍ය ශක්තියත් මේ ධර්මදේශනාය කුසල ශක්තියත් අපකට කැටි කරලා පලෝ පත් සියලු ඥාති ඉන්ට අනමෝදන් කරමු බැහැම දෙනාගේම පරලූ සපත් සියලු ඥාති හ පින් අනමෝදන්ුව තම තමන්ගේ භවගමන සුව පත් කරගනිත්වා සාධ කියල පින්දෙන් ලෝකයත් සම්බුද්ධ ශාසනයක්ත් සුරකින සියලු දෙවියූ පින් අනමෝදං වෙත්වා අනමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැක වරණය පින්වත් ඔබ සෑම සියලු දෙනාටෙක ලෙසින් සලසත්වා පින්වත් නන්ද ඒකනායක සභාපතිතු මන්ට කස්ථාව නවාරෝත් ෂ විදාායික අධ්‍යක්ෂකතුමාන් පදධාන පින්නතුන් සෑම දෙනාට මේ පින්කම සූදානම් කරපු සංවිධානය කරපු පින්නතුන් හැමෝටමත් දෙවියන්ගේ ආශීරවාදදු දාකරත්වා ඉන්සීසිමේන්ති පුද්ගලික සමාගම සේවේ තු සෑම සියලු දෙනාටමත් ඒ සමාගමනත්ත් දෙවියන්ගේ ආශීර්වාදය උදාකර දෙමින් ඒයි කටයුතු ඉදිරි කටයුතු සරවා ප්‍රකාරයෙන්ම සාර්ථකර දෙෙත්වා සපලකර දෙෙත්වා. විශේෂෙන්ම කොරුණාව සංගත රෝගයට ගොදුරු වෙලා ප්‍රතිකාර ලබනැහැම දෙනාට මත් ඉක්මනින්ම සුවේ සහනය සලස ගන්ට දෙවියන්ගේ ආශීර්වාද උදාකරත්වා කල සාදු කෙල දෙවන්ට පින්ෙම. මේ උතුම් කු සල්බැලෙන් පින්න්නවත් ඔබ සෑම සේලු දෙනාට නිදුක්නීරෝගී සචි ජීවිනිනය වේවා මෙලවසුවවේවා පරලොවසුවවේවා හැමට හැකි තරම් ඉක්මණින් උතුම් අමා මහනිවන්සුවත් සැලසේවා කිය සාධ කියල ප්‍රාථනා කර. ඔහු වැඳගන්න අභිවාදන සීලිස්ස නිච්චංවුද්ධා ප්‍රචායිනු චත්තාරූ ධම්මා වඩ්හන්ති ආයුුවන් වෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච අතුහෝ නි්බාන සම්පත්ති. इමිනාති සමජතු හැමදිනාටම திருරුවන් साරණයි